सागर स्टेशन में मुरगरू समग रोटी पुच्चागिन कैवे कुडा लीवां ගෙඩියකට රතුලුණු ගෙඩි 3-4ක් ලුණු මිරිස් ටිකක් දමා තලාගත් ඒ ලුණු මිරිස සමග උණු උණුවේ පිච්චුණු රොටිය කද්දී ඔහුට සිතුනේ මේ ජීවිතයේ කෑ රසම රොටි කියයි. රොටිය මැදට ලුණු මිරිස් තබා රොටිය දෙකට නවාගෙන ඔහු කෑවේ ස්ටේෂනේ පඩි උඩ ඉඳගෙන. දර කැබලි 3-4ක් දැමුව ලිපේ රසය නිසා ලුණු මිරිස් සැර නිසා සීතල ටිකකට අඩු විය. රොටි කෑමෙන් අනතුරුව මුර මිනිසයා කෝපි කුඩු හැපෙන උණු කෝපි එකක් වැක් කෙරුවේ. हकुर गैल्ला समगे कॉपी बोद्दी लुणु वेसे दविल्ली अली दीव कपागिन गिये मुर मामागे जीविते कोतरम पालु असरन जीवितयक्द हेतु ए तनिकम असरनगम तम हदवते तबागिन मेसे रोटियक्क कॉपी गुरब्बी जीवत वेन्ने कोतरम सनसीमकिंद तद शीतले गैहिमिन पट्टिपुल स्टेशनमे पुटुवक उड रय पहन करमिन सागर दहसक दे सितुवे महाराय मुर मामा ओहट परन काकिरेद्दක් ගෙනවිත් දුන්නේ ඔහේ පොරවාගෙන පුටුවේ නිදා ගන්නට උත්සාහ කළේ ඒ නින්ද අහලකටවත් ආවේ නැත. මහරය නැගිට සාගර ස්ටේෂනේ කොනකට පැමිණ මැදියම් ආසදස බලාගත්තනම් බලා වුණේ. ආසත් මීදුමත් කඳු ඇයත් රැයේදී වෙන් කර හඳුනාගත නොහැක. එහෙත් මේ මීදුම යාය අතරින් කවුරු හෝ තමාට කතා කරන බව සාගරට දැනුනේ. සාගර නැත. එහෙම කවුරුවත් නැත. ජීවිතය අනේනම නොමැතිව නන්නාඳුන තැනක පාළු ස්ටේෂනක රැය පහන් කරන තමා වෙන හිඟන්නකොට කවුරු කතා කරන්නද? सागर हासे नगिनीर पैत्तर वेन्नट पाया तिबू पहांतरुव दिस बला उन्नी मीदुम पटले अतरिन ए पहांतरुव दिसन्ने वीदुरक अतरिन पहनक दिसन्न लेसनी मे मोहते ए पहांतरुव दिसम सपू प्रेमागे वतर बरवे फार्म हाउस එකේ බැල්කනිටුයි බලා උන්නාය ප්‍රේමා වැඩ අවසන් කරාවේ දැන්නේ සපෝ ඇය ළඟට වී උන්නේ මේ සීතලේ තනියම වැඩ කරන ඇයගෙන දුක සිතුන් නිසායි අවසානට දෙන්නම කෝපි දෙකකුත් හදාගෙන ඉදිරිපස බැල්කනියට ආවෝය प्रेमा सुधु बेबी प्रेमा यागिंग वेन्नेला දැන් කොච්චර කල්ද ඒක වෙලා දැන් අවුරුදු 8ක් විතර ඇති සුදු බේබි දැන් ප්‍රේමට කීයද සපු මේවා අසන්නේ අර පහන්තරුව මතම දැස් තබාගෙන මට දැන් 37යි ඉතින් ආයේ බඳින්නේ නැත්තේ මට මෙහෙම හොඳයි සුදු බේබි මට මේ ජීවිතේ හැමම තිත්තු වුණා ආදරේ දුකක් නේද ප්‍රේමා කෙල්ලගේ කතාවෙන් ප්‍රේමාගේ පපුව හිරිවැටි ගියේ තාම ආදරේක පාටවත් දැක නැති කෙල්ල එහෙම සිටියුතු නැත. අනේ හීනින්වත් එහෙම හිතන්න එපා සුදු බේබි. ආදරේ තරම් ලස්සන දෙයක් තවත් නැහැ. ඉතින් ඔයාමනේ දැන් කිව්වේ ඒ ජීවිතේ තිත්ත වුණා කියලා. ආදරේ කරන අය මිසක ආදරේ වැරදි නෑ සුදු බේබි. මල් වගේ මිනිස්සු ලෝකේ ඉන්නවා. ගොඩාක් ආදරේ පණ වගේ මේ කකුල් රැට ඉඹි. මේ මගේවා කෙල්ල තම සුන්දර දෙපා අතක ඇසුවාය. ළඟම තියාගෙන බත් කවයි. ඔළුව අත ගලා ඉඹි. ඒත් එහෙම අය සුදු බේබිට එහෙම කෙනෙක් ලැබෙනවා. ජීවිතය ගැන කාටද ප්‍රේම කියන්න පුළුවන්? එහෙම හිතන්න එපා සුදු බේබි. සපු යලි තුමනායෙන් පහන්තරෝ දෙස බැලුවාය. දැන් මේ මොහාකල අර මීදුම් පඩලේ පෙනෙන්නට නැත. ප්‍රේමා අර තරුව එළියයි නේද? අද වෙනදට වඩා එළියයි තමා. මොකක් හරි ඇති. කෙල්ලගේ දැස් එහෙමම පීවි කියේ. प्रेमा दिखट मैगे हिस्स अत गया स्टेशन में शीतल सिमेंति पड़ी उड़ी इंदगन सागर कंदु इहत्ता उड़ीन पाया तरव दिस बलागेन मुन्ने हेट मट मे फार्म के जॉब के लैबेनवाना होंदा सागर सितुए सेवोद मे सुंदर पतन बीम मैदिंग हेट अलु जीवित पटंग तह किए अंबेवेला पाटिकोला पतन बीम मातरें ये रात्रि गेवी की हदवत दिकक इकलेस नोनिदा तबाए मैदीम उदावन तुरु सागर टा सपुटा निंदक नेता අද්භූත ගුප්ත කටහඬක් Tamanට පතනයේ සිට කතා කරනා බව දෙදෙනාටම ඇසුණි. ඒත් ඒ කවුද? රාත්‍රී ගෙවි ගියේ ඒ බව පමණක් දෙහදවත් වලට රහසක් කරමිනි. කඳුකරේ එහෙමය. අනන්ත රහස් සගවා ගනි. හරියට කිසිවෙක් පය නගසෝ නිමල නිර්මල කඳු අතර නමවත් නොදන්නා මල් සංගවාගෙන ඉන්නාක් මෙනි. කලාතුරකින් ඒ කඳු අතරට එන කෙනෙක් කවදාවත් නොදුර ඒ මල දකි. උදකලායේ කඳු අතරට එන්නා මල දෙක ආශාවෙන් එය සිප ගනි. බලා හිඳි ඒ ගැන කාට හෝ කියන්නට සිතාගෙන කඳු කරෙන් ගියේද මල ගැන කොහොම කියන්නද මලේ නමවත් දන්නේ නැත ඊටත් වඩා මලේ රුව පහදන්නට නොහැක එසේ වන්නේ මේ මල ලස්සනේ කඳු අතර තිබෙද්දී නිසායි කඳු කරේට උදාසන ගෙන එන්නේ හිල් නොවේ මැද කඳු කරේ ගැඹුරුම් පතම්බින් වලට හිල් උදාවන්නේ පමා වේය උදාසන අරගෙන එන්නේ එතෙක් වෙලා කඳු අතර සිරවි පාන්දර දඟකාර ගමනකට සැරසෙන මීදුම් පොකුරුවේ මීදුම් අලුත් මනාලියන් මෙන්නේ प्रथम मधु समयम पशु रय का अनुराग केंद्रीली रहस्य हंगागिन अलुद मनमालियम पिबिदिन्ने रय किसिवा नोलेसरी එහෙත් ඇය කෙතරම් සුන්දරදයි දන්නේ රැයත් ඔවුන් දෙදෙනාත් අවුල්ව යහනත් පමණි. මේ මහා පාන්දර මීදුම් කඳු පහළ සිට උඩට එන්නේ එවන් දෙයක් රසබරව ගෙවා උදෑසන සුදු රෑ ඇඳුමකින් කොමල තුරුණු සිරුර යන්තමින් වසාගෙන එන මනමාලියක් මෙනි. අර රැය සියල්ල තිබුණි නිර්වත්වයේ. ගැහෙන නලින උණුසුම් දෙතොල් සිය ළඟම දිව ගිය බව ඇත්තේ. आद रश्नीम पिपिया पीयूर उणुसुम देतोल रसवत्तू बव ऐत्ते हेत रय मिसक मी उदयसनिंदी ए रहस काटवत कियुतु නැත हेत उदयसन අලුත් මනමාලියක් දකිනා කෙනෙක්ට ඒ රහස් කියන්නටම අවශ්‍ය නැත අවුලගේ හිසකේ තෙත්තු රත්තු දෙනෙත් පිපියා දෙතොල් රහස් සියල්ල කියයි මේ පතම් බිමේ රයක් ගෙව මීදුම් දෙසේ මේ උදයසනේදී ඒවා කඳුකරේ සැරසන්නේ මන්මත් වූ සමල්යන් මෙනි සුදු පාට මීදුම් මීදුම් පාන්දර පතනයට එන්නේ ඔහුමයි. සාගර උදේ ඇහැරුණේ යන්තම් එළිය වැටෙන්නටත් පෙර. ඔහු පාන්දර බදුළු කෝච්චිය යන තෙක්ම හැමෝම පුටුවට බර වී උන්නේ. සීතල නම් උලන්නට බැරි තරම්ය. හිරි වැටෙන තරම්ය. සාගර මුරසියා රැයේ පොරවන්නට දුන් කාකිරෙද්ද පොරවාගෙන ඈත පතනයේ දෙස මළුවෙම මන්ද ආලෝකයෙන් බලා උන්නේ. මේ රැකියාවද තමාට ලැබුණොත් අවදි වන්නට වන්නේ මේ තරම් පාන්දරය. ඒ පුදුමාකාර වෙනස් අත්දැකීමකි. සීතලේ තව තවත් ගුලි ගැහෙන්නට හිතෙන මෙවන් පාන්දරක අවදි වී වැඩ කරන්නට පටන් ගැනීම කොතරම් අමාරුද? ඒ ජීවිතයෙන් වෙනසක් ඉල්ලුවේ. වෙලාව පාන්දර 6 පසේ විනාඩි 10. ඒත් පරිසරය ඇත්තේ පාන්දර 4ට 5ට ඇති අඳුරේ. දෙතුන් දිනක් දුම්රිය පොළට පැමිණ ඇති නිසා දුම්රිය පොළේ එහා කොනක රැය දැල්ලෝ ලිප දැන් දැල්විය නොහැක. එසේ කරන්නට හැකියාව නම් අර රැය බිව්වා වගේ කෝපියට හැපෙන කෝපි එකක් බොන්නට තිබුණි. දැන් මම මෙහි කොහෙවත් ගිහිල්ලා වැඩක් නැහැ. උදේ 9ට වගේ යන්න. ඔහොමම ඔය ළමයා කඩවලට ගිහින් කෝපි එකක් බීලා එන්න. මුරමාමා ඔහුට කිවි ආදරෙණි. රෑ මේ මිනිස්සයා නොරින්නට තමාට වෙන්නේ බඩගින්නේ සීතලේ මේ රෑ පහන් කරන්නට. මාතේ ලොකු සල්ලියක් නෑ මාමේ. මේක තියාගන්න. නෑ මේ ළමයා ඕක තියාගන්න. රස්සාව ලැබුණොත් අපට බැරිය. මාමගේ ගෙවල් මෙහෙම මේ රේල්ලුවේ ඇවිදගෙන ගියාම ලොකු වංගුවක් හම්බ වෙනවා. හා වංගුව පාස්සෙදි තියෙනවා පල්ලමට ගල් පාරක්. කෙලවරින්නේ අපේ අහින්. හොඳයි මාමේ. සාගර මුරුමාමා සිල්පර කොට මතින් ඈතට යන දෙස බලා වුණේ දුකිනි. රසාව නොලබුණොත් ඔහුගේ ගෙදරට ගොස් ආයුතය සාගර සිතාගත්තේ. සම්මුඛ පරීක්ෂණයට යනවා නම් ආයුතය අඩුම ධර්මයේ 8ට. තව පැය දෙකක් මේ පතනේ ගත කිරීම ප්‍රශ්නයක් නොවේ. සාගර මහා සීතලයේ ස්ටේෂනේ ටැප් එකකින් ඇඟ සෝදාගත්තේ. ඒ පහසු දෙයක් වූයේ නැත. සීතල වතුර පොදක් වැටෙද්දී ගතම හිරි වැටි ගිනියයි. සාගර සම්මුඛ පරීක්ෂණයට අඳින්න ගෙදරින්ම ඇඳුමක් ඇඳගෙන ආනවාගෙන ආවේ. ඔහු ස්ටේෂනේ අඳුරු මුල්ලකට ගොස් ඒ ඇඳුම ඇඳගත්තේ. තද නිල් පැහැකත් කලිසමත් නිල් කොටුව වැටුණු අධික කමිසයත් ඌ ඇඳගත්තේ මහා අන්ධකාරයේ. මූණ බලන්නට කැඩපතක්වත් නැත. මූණ නොදකින එක මොහොතේ මේ මූණ දකිද්දී මහා දුකක් හිතට එයි. අනාතයා වෙන කොමක් කියන්නද? සාගර බෑගේද කරට දමාගෙන ජීවිතේ ගෙවුණු තවත් පාළු රැයකට හෙවන දුම් පට්ටිපොළ දුම්රිය ස්ථානයේ දෙස කෘතගුණ පුදන්නට මෙන් බැලුවේ. ඒ මොහොත වෙද්දී තිර උදා වී නැත. ඒත් ඈත කඳු ඉහත්තාවට ඉහළ ආහසේ යාන්තමරෙමින් මතුව ආලෝක පදාසයක් විය. පතනේ උදෑසනේ ලස්සනද එමේ.